ෝ ට හු ඇද හො ෝතායි මයි කෝප්තර ගන්න දැන් මයි කෝප් තර ගන්න ගුත්තේ හරි දැන් ඊට පස්සේ ඔන්න හගෙන ඉන්න ඕ යනපුතා ඊ අපිගෙන ගත වටු කුරුල්ලොන්ගේ කතන්දරයක් නේ ද අද අපි ගෙන ගන්නවා වඩු පුරුල්ලොෝන්ගේ කතන්දරයා. ඊ අපිගෙන ගත්තා වටු කුරරුල්ලා අයිතකොට ව්ටු අදේගෙන ගන්නේ වඩුකුරුල්ලොන්ගේ කතන්දරය න වඩු පුරුල්ල පූඩුව කදපු හැටි තමයි අද පුතාලට ටීච කියල දෙන්නේ යන්න හොඳයි ඔන්න හොඳට හගෙන ඉන්නකෝ. අවසක්දා වඩකුරුල්ලා කූඩුවක් හදන්න පටන් ගත්තා. ඉතින් බොහෝම මහන්සි වෙලා පිදුරුව එහෙම හොයාගෙනවිල්ලා ගංගායිනේ කුඹුක්කත්තක ලස්සන කූඩුවක් හැදුවක්පු තාල දැකල තියෙනවාන වඩුකරල්ලොගේ කූඩු හරිරීම ලස්සනයි ඒවනේද අ ගස්සලෙල්ලි එල්ලි තියෙනකොට පුදුම ලස්සනයි ඒවාගේ ඒක මිනිස්සුන්ටවත් පොහොමට වත්ම හදන්න බැරි එකක්. පුදදුම ලස්සන නිර්මාණයක් තමයි වඩුකුරුලු පූඩුව. ඉතිං ඔන්න ඉස්සර වෙලාම පිදදුරූ වේලිච කොල හොයාග නැවිල්ලා ගොතල ගොතලා ඉස්සර වෙලාම පලවෙනි පූඩුව හැද්ද කුඹුක්කත්තක ලස්සනට හැදවා. ඒත් මේ කුඩා කැදැල්ලට කිරිල්ලි කැමතිවනේ වඩු කුරුල්ලාගේ කිරිල්ලි කැමැතිවුන් නෑ. ඇයියා කැමති වුනේ නැත්තේ. උන්ට සැප පහසුව මදිනේ කියලා කිව්වා. ඊට පස්සෙදී වඩකුරුල්ලා ඒ කූඩු අයින් කරලා තවත් කූඩුවක් හැදුවක්. ඒක නම් පලවෙනි කූඩුවට වඩල් ලෝකූ. ඒ වනාට කිරිල්ලි දෙවැනි කූඩුවට කැමති බවක් පෙන්නු වනෑ එයා ඒකටත් තක මැතිවුණ. මොකද ගහයට තුම්බශක් තිබුණා ඒ නිසා දරුවන්ට හිරි හැරවෙන්න පුළුවන්නේ කියලා මේ කිරල්ලි ඒකටත් කැමතිවුුණේ නෑ ඔන්න දැන් වඩුකුරුල්ලා කූඩු දෙකක් හැදවා ඉස්සර වෙලා පුඹුක් ගහකත්තක පොඩි කූඩුවක් හැදුවේ ඒක සැප්‍ර පහසු මදී කියලා කැමැතිවුනේ නෑ දෙවැනි කූඩුව හැදුව වෙනක් ගහක හැබ ඒ ගහ යට තුම්බසක් තිබුණා ඒක නිසා මේ කිරල්ලි ඒ කූඩුවටත් කැමතිවුුණේ නෑවුන ැන් කූඩු දෙක්යි ඊට පස්සේ වඩු කුරුල්ල තවත් කූඩුවක් හැදුව දැන් අර කූඩු දෙක මොන්න යා අයින් කරලා දැන්වා. ඊට පස්සේ තවත් කූඩුව හැදුවක්. සැටවුන්ට කරදර කරන්න එන සතුරන්ට කිට්ටු වෙන්න බැරී විශාල ගහක් මුදුනෙ. ගුඩාකුස ගහක් මුදුනේ තමයි මේ කුරුල්ල ඉතුන්වෙනි කඩුව හැදුව දැන් කූඩු දෙකක් කදල එ දෙක්කම අයින් කර තුන්වෙනි කුඩුව තයි දැන් ඔය හැදුවේ විශාල ගහක් මුදුනේ ගැනලුක්කූ ගහක් මුදුනේ උඩ කුඩුවක් හැදවා. ඊට පශසෙ කිරිල්ලි ඇපෙට වෙලා බලාගෙන හිටිය. ඊට පශසේ බලාගෙන ඉඳල කියනවා මේකත් තරියන්නේ නෑ සුළංහමන කාලෙට මේ කුඩුව කැඩිලා විසි වෙන්න පුළුවන් එතකොට අපේ පැටවුන්ට තවත් කර දරයි. ඒක නිසා ඒකටත් කැමැති වනේ නෑ ැ කුඩු කියයක් හැදුවද කුඩු තුුණක් හැදවා ඒ තුනටම රිල්ලි කැමති වුුණේ නෑ. ඇයි මේ කැමතිවුුණේ නැත්ති පැටවුන්ට පලවෙනිිය එකේදී සැප පහසුව මදි කිව්වා දෙවනි එක දි කිව්වා පැටවුන් ආරක්ෂා වෙන්න නැතිවේ තුම්බසක් යට තියෙන හිද අප පැටවුටික කාල යයි කියලා. ඊට පස්ස තුංවෙනි කඩුවල් හැදහම තුංගනි කකඩුවටත් එයා කැමතිවුුණෙ නෑ. ඒමොකද සුලං සැර කාලට කඩුව සුළඟට කැඩිල විසිරිලා යයි කියලා. පස වඩුකුරුල තවත්කූඩුවක් හැදවා. ඒ කූඩුව කාමර හතරක් තිබුණ. ඇැලු බැල්මට කිසිම අඩුවක් පේන්න නෑ. ඒත් තික වෙලාවතිින් මිනිස්සුන්ගේ කට හන්ඩයහුුණ. ගමේ ගොවියෝ හේනා කොටන්න පට අරක්. ඉතිං කැලෑව එලි පෙහෙලි වෙනකොට කුරුලු කූඩුව තියන පඳුරුත් කැපිලයාවි. ඒහින්දා හතරවෙනි කූඩුවෙනු කිරිල්ලි ඉගිලිලාලගිය. එ ඒකටත් කැමති වනේ නෑ. ටි පස්සේ වඩකුරුල්ල තවත් කූඩුවක් හැදුව දැන්වන්න කූඩු හතරක්ම හදායි හත්තරම හරිගියනෑ. මෙදදා පාර තෝරගත්තේ දම් පාටටගේදී දීගනෙන මාදංගහක්. මාදං ඉදු නම පාට පාට කුරුල්ලො ඇවිදිී කිච්චි භිචි ගානවා. ඒ මදිවට රෑවෙනකොට වවුලොත් කෑගහන්න පටන් ගනී. පුංචි පැටවුන්ට නිදාගන්නවත් ඉඩක් ලැබෙන එකක් නෑ. ඔන්න එහෙම නිහඬවම කිරිල්ලි හිතලා ඒ කූඩුවටත්තයා අක මැතිවුණා. ඊට පස්සෙ වඩුපුරුල්ල තවත් කූඩුවක් හැදුවක්. මේ කූඩුව හදන කොට විසිතුරු දේදුන්නක් පායලා හිරිපොද වැස්සක් වැස්සක්. වැහි බින්දුවලට පිදුරු දෙමුණ. එතකොට කූඩුව ඇතුළි සීතලගතයක් දැන්න. කිරිල්ලි කොහොමටවත් හයවෙනි කූඩුවටත් කැමැති වුණේ නෑ. දැන් එතකොට වඩුකුරුල්ලා හරීයට ඉවසල ඉවසලා, කූඩු දැංහායක්ම අයින්තර. හයවෙනි කූඩුවටත් කිරිල්ලි කැමති වනේ නෑ. ඊට පස්සේ පඩුකුරුල්ලා මොකද කරේ තවත් කූඩුව හැදුවක්. හත්වෙෙන වතාවට තමයි මේ කූඩුව හැදුවේ. ඒක නිසා එයා ගුඩා හොඳට කල්පනා කරා. සුදු්දු සුම තැනක් හොයාගන්නවෙහස වුණ. කැදැල්ල සුව පහසුව ගැන කල්පනා කළා. ඊළඟට මැටි බෝල ගෙනල්ලා අලවෙලා කූඩුව හොඳට සම තුලිත වෙන්න එක පැත්තකට බරවෙෙන් නැති වෙන්න හැදුවක්. මෙහෙම මහන්සි වෙලා එක්තරා හැන්දෑවක ඔන්න එක හැන්දෑවක කැදැල්ලි වැඩ ඉවර කලා මක දරකූඩුවක් හදන්න උග කාලයක් යන්නවා. ඒ කූඩු හරිම ලස්සනයි. ඔන්න එතකොට කිරිල්ලි කොහෙන්දෝ ඉඳල පියාමගෙන ආවා. අත්තනි කූඩුවට එය හරියට කැමැති වුණ. කැමතිවෙලා තමන්ගේ මේ උත්සාහවන්තකුරුල්ලා දිහා ආදරින් බැලුවා. පහුවද උදේ වඩුකුරුල්ලා කිරිල්ලිට කෑම හොයාගෙන එන කොට කූඩුව ඇතුළේ පුංචි බිත්තරයක් තිබුණ. ඔන්න බලන්න පුතේ මේකුරුල්ලෝ තමන්ගේ කූඩවා හදනකොට කොච්චර දේවල් හිතනවාද. නේද. දේවල් හිතනොයි හැම දෙයක්ම හිතන්නේ තමන්ගේ පැටඋන් ආරක්ෂා කරගන්න. දැන් මේ වඩුකුරුල්ලා දැන් ඔය හදන ලස්සන කූඩුව හදන්න එතකොට හත්වතාවක්කයාඩ අත්ර අත්හැරලා ගිහිල්ලා හත්වෙන වතාවට තමයි ඔය වගේ ලස්සන කූඩුවක් හදදාගත්තේ. ඉති මේ කූඩුව ඇයි මේ හත් වතාවක්ම කූඩුව අහරේ. පැටවුන්ට ආරක්ෂාව නැතිඒ කියලා හිතලයි තින් මේ ඔන්න බලන්න පුතේ සොරි පුතාලා පවදාවත්පුතේ පුුරුලු කූඩුවක් කඩලහිරවල දාන්නේ පාමුොකද කුරුල්ලෙ කූඩුව කදනි හරිීම මහන්සේලා හරියට අමාරුවෙන්. එයාල හරි කැමති එයාලගේ පැටවුත් එක්ක එකට සන්තෝසිෙන් ජීවර්තයෙන්ම දැම් පුතාලගේ අම්මල තාත්තල වගේන තමච. පුතාලගේ අමල තාතනටත් තින්න වටිනාම සම්පත තමයි දූල පුතාලා ඉති මේගොල් ඔයාල්ලගේ ගැන ආරක්ෂාව ඔයාලට රූගී වෙනවද ඔය හැම දේම හැම තිස්සම අම්මල තාතල හිතනවා. ඒ වගේම තමයි මේ පුරුල්ලොත් ඔන්න බලන්න කු මේ වඩු පුරුල්ලා පූඩුවක් හැදූ හැටි හොයියාලා එතකොට මොකක්ද කල්පනා කළේ සමාන්ග පැටවුගේ ආරක්ෂාව ගැන තමයි හැම වෙලාවේම හිතු ඒනම්පුතේ ඕම කතන්දරේ අදකතන්දරේ නිවරයි ඔයාල හැමෝන්ටම සුබදවසක් ප්‍රාර්ථනා කරනවා අදහවස ගනිතේ පාදනද අපි ආය එකතමු ඔයාලට හැමෝන්ටම අයිත සුබදවසක් පැටියෝ.